ජාති කළතරයි මන්ඩලේ අනුග්‍රහයෙන් මේ සූදානම් වන්නේ අදත් ගුණරුව සුවඳ ඔබ වෙත රැගෙනෙන්. ඔබ දන්නවා ගුණරුව සුවඳ තුළින් හැමදාමත් අපි අපේ රටේ විශිෂ්ට චරිතයක් පිළිබඳව කතා බහ කරන වග. අදත් අපි එවන් චරිතයක් අපේ වැඩසටහන් තුළට කැඳවා ගත්තා. ඇය ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක්, ඒ වගේම සමාජ සේවිකාවක්. අපේ රටේ සිනමාවට, කලාවට, රූපවාහිනියට විශිෂ්ට මෙහෙවරක් කළ චරිතයක්. ඇය තමයි මෙලිනා සුමතිපාල මහත්මිය. අපි ඇය පිළිබඳව අද කතා කරමු. අද ගුණරුව සුවඳ තුලින් අපේ රටේ වෙසෙන ආදර්ශමත් කාන්තා චරිතයක් ඔබට හඳුන්වා දෙන්නට අපි සූදානම්. ව්‍යාපාර ශේෂ්ත්‍රයේ දිදුලන නාමයක් සහිත ඇය බෞද්ධ කාන්තාවක් ලෙසින් තම ආගමේ යහපත වෙනුවෙන් තම ධනය ශ්‍රමය වැය කරමින් සමාජ මෙහෙවර වෙනුවෙන්ද ඒ ආකාරයටම කැපවීමෙන් කටයුතු කරනවා. රටට වැඩදායි දූපුතුන් බිහිකොට ඔවුනට ජීවත් වීමේ කලාව මැනවින් හුරු කළ ආදර්ශවත් මාතාවක ලෙසින්ද අපට ඇය හඳුන්වා දෙන්නට පුළුවන්. මේ ආකාරයෙන් වූ හේතු කාරණා රැසක් නිසාම අද ගුණරුව සුවඳ සම්භාවනාවට පාත්‍ර වන්නේ මිලිනා සුමතිපාල මහත්මියයි. අපි මේ සූදානම් වන්නේ අදත් ගුණරුව සුවඳ තුළින් අපේ රටේ විශිෂ්ට චරිතයක් වෙනුවෙන් අපේ උපහාර දක්වන්නට ගුණරුව සුවඳ උත්තමාචාර්ය පිරිනමන්නට. අද අපිත් සමග එකතු වන්නේ අපේ රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නම රැඳ වූ කාන්තාව. ඒ වගේම සමාජ සේවය අතින් ඉතාමත් ඉහළ තලයක තම නාමය සනිටුහන් කරගෙන සිටින කාන්තාවක්. ඇය තමයි මිලිනා සුමතිපාල මහත්මිය. මුලින්ම ගුණරුව සුවඳ වැඩසටහනට ඔබතුමීව ආයිබුවන් කියලා පිළිගන්නවා. එහෙම පිළිගන්න අතර මම ඔබෙන් මුලින්ම අහන්නේ මේ දවස්වල මොනවද ඔබ කරන්නේ? මේ බෞද්ධ සම්මේලනේ කාරණා ගොඩක් තියෙනවා. ඒ දින්දහම් කරන වැඩවලට දාන ධර්ම දෙන එකට. හොඳයි, අපි කැමති අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දැන කියා ගන්න මොනවද ඔබ මේ දවස්වල ඒ නියැලෙන කාර්යයන්, මොනවද ඒ සමාජ සේවා කටයුතු කියලා? අපේ තියෙනවා මේ එකක නෙමෙයි, මං කීපයකම බැඳලා ඉන්නේ. මේ බෞද්ධ සම්මේලනේ හිටපු සභාපති නිවන් දැන් ඊට පස්සේ හතර අවුරුද්දකට වඩා ඉන්න බෑ. ඒකින් අයින් වෙලා ඊට පස්සේ දැන් ඉන්න ජගත් සුමතිපාල. ඉතින් මේ හුඟක්ම බෞද්ධ කටයුතු තමයි එකින් වෙන්නේ. අපිට තියෙනවා මණ්ඩල කියලා 10ක්. ඒ මණ්ඩල 10ට සභාපතිවරු 10ක් ඉන්නවා. ඒක ඒ එක්කෙනෙකුට තවත් 10ක් ඉන්නවා. වගේ පිරිවර ගොඩක් ඉන්නවා. ඉතින් ඒ මණ්ඩල 10 තියෙන්නේ මහලු මඩන් 15යි, ලබානි මාස 16යි. ඒ වගේ එක එක අයිටම් වලින් තියෙනවා අපිට බලා හදාගන්න. ඒවට අඩුපාඩු බලන්න හැම අවුරුද්දෙම ඒවට උත්සව ගන්න. ඒ වගේ දේවල් කිරීගෙන යන සේසම් බලන්න අපේ අතේ තියෙන්නේ. ඒ අතරම ඉතින් අපි බෞද්ධ සම්මේලනේ යටතේ කාන්තා අභිවෘද්ධිය කියලා මං සමිතියක් පටන් ගත්තා. ඒකේ අපි කාන්තාවෙන් මාසික රුපියල් 100ක් අය කරනවා. ඉතින් අපි ඒකට එකිනෙකන බෙදල බෙද දැන් 40 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒකෙන් අපි දුප්පත් ගෙවල් වල ඉන්නෝනේ කර කියා ගන්න බෑ, විවාහ වෙන්න බෑ. අපි කටයුතු හොල දෙන්නේ නැහැ. හොල තියන් ඉන්න අම්මා තාත්තට පත්‍රය දාලා ගෙන්නලා ආලා බලලා ඒ කටයුතු කරලා දෙනවා. මේ සූපවේදී කියලා කාන්තාවන්ට උයන්න උගන්වනවා. ඒ අතර දුප්පත්ම ඉන්නෝනේ මේ පොල් විකුණනවා, ඉදිඅප්පන් කඩියප්පන් හදනවා. ඒ වගේ දුප්පත් මිනිස්සු 15 දෙනෙක් කාන්තාව එක්කව කරගත්තා. එදාට අපි එක්කෙනෙකුට 5000 වැටෙන්න දෙනවා. හොඳයි, සමාජ සේවා කටයුතු අතරින් ඉතාමත්ම කාර්යබහුල මොහොතක තමයි අපි වෙනුවෙන් මේ කුඩා කාලය වුණත් වෙන් කරන්නේ. ඔබතුමී, අපි කැමතියි ඔබතුමීගේ මේ කුඩා කාලය, ඔබේ පවුල් අතීතය පිළිබඳව දැන කියා ගන්න. කොහොමද, කොයි පළාතේද ඔබ හැදී වැඩුණේ? මුංචි කාලේ ගැන මතක් කරනවා. කොළඹ ග්‍රෑන්ඩ් පාස් එකේ තමයි මගේ අම්මා තාත්තා ගාලේ. මොන විදිහටද දන්නේ නැහැ. ඉතින් කොළඹට ඇවිල්ලා තාත්තා අම්මා විවාහ කරගෙන ඊට පස්සේ අපේ පවුලේ අපිටත් 7 දෙනෙක් ඉන්නවා. මම පවුලේ 5 වෙනියා. අයියලා දෙන්නයි අක්කලා දෙන්නයි ඒ වගේ. දැන් උඟක් නැහැ, දැන් ඉන්නේ තව 5 දෙනයි. ඉස්කෝලේ ගිය කොටේනේ මධ්‍ය මහවිද්‍යාලෙට. ඒ ඉගෙන ගන්න අතරදී මේ අපේ පවුලේ කට්ටිය 7 දෙනෙක්නේ, අපේ අම්මට තාත්තට අපි. ඉතින් අපි වැඩි විශ්මන්ට වැඩි දුර ඉගෙනීම නෙමෙයි ඕනේ, අම්මලට ජර්මින් නිදහස් වෙනවා වගේ. ඉතින් මට අවුරුදු 18 ඉතර වෙනකොට කටයුතු වෙනවා. මට තේරුණේ උනන්ට ඉතින් අපිට දෙමව්පියන් කීම ආගෙන ඉන්නන්ද නැතු ඉඳලා පස්සේ මගේ නැන්දගේ පුතෙක් තමයි විවාහ වෙන්න තාත්තලා අම්මලා යෝජනා කළේ. දැන්
කාන්තාවකගේ වයස හරක තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා කියන නමුත් අපි කැමති ඔය කියන කාලවකවානු පිළිබඳව දැන කියාගන්න ඔබට ඔබ උපන්නේ කොයි කාලයේද කොයි ඒ වසරේ ඔය අවුරුදු 18 දී විවාහ වෙන්න යෝජනා වුණා කියලා කිව්වනේ අපි කැමති ඒ පිළිබඳව දැන කියාගන්න අහුවට ඉතින් මේ මොකද මම ටිකක් කැමත දුන්නේ නැහැ අම්මලා තාත්තලා අහනකොට මොකද එකක් වයස අඩුයි මේව ඉතින් 20ක් විතර වුණා ඉතින් මොකද මම බඳින්ද හයවට හපු මේ එකිනෙකට වයස ටිකක් මට වඩා 11 මාරක් විතර වැඩි ඉතින් මං හැව්වා අම්මලාගේ යයි මේ වයස වැඩි කෙනෙක් අහන්නේ මං ටිකක් පස්සට ගිහලා හිටියේ ටික දවසක් ඉතින් මගේ තාත්තා කිව්වා දුර කවදා හරි වාසනාව තියෙන දියුණු වෙන්නේ ඔය වගේ වයසටිය ගැන බලන් දෙපා මේකට කැමති වෙන්නේ කියලා. ඒ තාත්තා කීම තමයි මං ඉතින් ඇහැවි. ඉතින් ආකාරයට තමයි විවාහය සිද්ධ වුනේ. සිද්ධ වුනේ. ඒ විවාහයෙන් පස්සේ ඊටමත් හොඳයි. ඒ දෙම පස්සේ ඉතින් මට හත් දෙනෙක් හම්බුණා. නැත්තිල ඉතින් මට නැති වුණා වරුදු 55න් මට එතකොට 42ක් ඉතර වෙලා තියෙනේ. එක දුවේ විවාහ වෙලා තිබුණේ දෙවෙනි දුව විවාහ වෙලා දවස් 5යි නැති වෙනකොට ඉතින් මේ මං සෑහෙන බය වුණා මේ ළමයි ටික කොහොමද හදාගන්නේ කියලා මේ හත් දෙනෙක්නේ අයියල දෙන්නෙක් ඉන්නවා මට මල්ලි කෙනෙක් හිටියා මල්ලි තාමත් ඉන්නවා ඒව අඩු පාඩු බලනවා ඉතින් මගේ නංගිලා 3 දිනක් හිටියා මේගොල්ලන් පොඩි කාලේ ඉඳලා බලන්න ඒ අතර ඉතින් හොඳට මේ ළමයි ටික හොඳට හදාගන්න තමයි මම කල්පනා කරේ. අපේ රටේ ඉතාමත් ප්‍රබල කාන්තාවක් විදිහට අපිට ඔබ වහඳුනා ගන්නට පුළුවන්. අපේ රටේ ප්‍රසිද්ධ කාන්තාවක් ඒ වගේම ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ඉහළටම පැමිණි කාන්තාවක්. අපි කැමති අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ නරඹන ප්‍රේක්ෂකයන් කැමති ඇති ඔබ කොහොමද මේ තලයට පැමිණේ ඔබේ ධෛර්යය ඔබේ උත්සාහය ඒ පිළිබඳව විශේෂයෙන්ම දැන කියාගන්න කැමති ඇති ඒ නිසා අපි ඒ පිළිබඳව කතා බහ කරමු විශේෂයෙන්ම ඔබේ පවුල අපේ රටේ පිළිගත් පවුල ඒ නිසා අපි කැමති ඒ පිළිබඳව වැඩි වැඩියෙන් කතා කරන්න මම හැමදාම ස්වාමියාගේ මහත්යත් එක්ක මම විශ්වාස කරන්නේ ඉතින් අපිට සාප්පු තිබුණා පෙරබඩු පිටතර ගල් බිස්නස් එහෙම කියලා ඉතින් හැමදේම තවක කර හැම බිස්නස් එක මම ඉන්න එතන කකට එම් මුගුත් කරන්නේ මම නැතුවත් ඉතින් චිත්‍රපටි කළා ඉතින් චිත්‍රපටි පහක් විතර ගහලා තිනවා ඉතින් මේ ඒ අතර නැතුණෙන් පස්සේ මන්ට ඉතින් සෑහෙන්න බය වුණා මේ ටික කරගන්නේ කොහොමද කියලා ඒ වුණාට මගේ මල්ලිලා නංගිලා ඔක්කොම වහ වැටලා ඉතින් ළමයි ටික හොඳට හැදුනා ඉතින් ඒකෙන් මට බයක් නැහැ මට පුතාලා දෙන්නයි දුල පහයි අපි දන්නවා ඔබ මේ දිනවල වුණත් යෙදෙන්නේ අපේ රටේ ආගම පිළිබඳව බෞද්ධ දර්ශනය පිළිබඳව යෙදෙන කරුණු කාරණාවල විශේෂයෙන්ම ඔබේ ව්‍යාපාර කටයුතු වලටත් බලපාන්නට ඇති මේ ආගමත් සමග කටයුතු කිරීම අපි කැමති අපි මා මුලින් අහුවා වගේ මේ මෙතෙන්ට එන්න එය පාර ඔබේ ඔබට ශක්තිය ලැබුණේ කොහොමද ඔබ කොහොමද ඒ දේවල් ඇත්තටම ඉතින් අපි බෞද්ධ කටයුතු නිතරම කරනනේ මගේ මහත්තයා ඉන්නකොට හැමදෙස්සෙම මේ නිතරම මේ බුද්ධ ධර්මයට බොහොම ලැබී ඒ වගේ වැඩ පින් දහමට වැඩට යන්නේ ඒවා කෙරෙනවා ඒ අතර ඉතින් මම ටික මුළු ගැහිලා හිටියේ නෑ ඔය මගේ දරුවෝයි නංගිල මල්ලත් එක්ක එකව වෙලා ඉතින් විහෙර විහාරවල මන් දන්නේ නැහැ මං හිතන්නේ නැහැ මං කරපු නැති දැන තියෙද කියලා අනුරාධපුරේ ගාලි නුවර ඉන්දියාවේ හැමතැනම ඕස්ට්‍රේලියාවට ඉතින් පන්සල් වලට සෑහෙන උදව් කරලා තියෙනවා දුප්පත් ළමයි කසාද බඳව තියෙනවා ඉතින් අවුරුදු සැරයක් ලේ දන් දීමේ පින්කම් පස්පෝලක කරනවා ඒ ඔක්කොම බ්ලඩ් ඩොනේෂන් එකකට දෙනවා ඉතින් මේ චිත්‍රපටින් ඇතුලින් කරගෙන ආවදියටම ඉතින් අම්මට කිසිම එකේ හිතේ හයියාවේ මට ළමයි ටික හොඳට හැදෙන නිසා නැත්නම් ඔක්කොම කරගෙන පුතාලා දූලා හදන්න අමාරුයි නේද රටේ
මට මේ වැඩසටහන පිළිබඳව කරුණු ගවේෂණය කරද්දී ඔබේ දියණියකගෙන් දැනගන්න ලැබුණා ඔබ තමයි ඔබේ සැමියාගේ මුදල් පරිහරණය කළේ ඔහු පසුපස සිටියේ සෙවණැල්ලක් වගේ සියලු කටයුතු කළමනාකරණය කළේ කියලා අපි කැමතියි ඒ පිළිබඳව දැනගන්න. හැබැයි මගේ ස්වාමියා සෑහෙන හම්බ කරනවා හම්බ කරලා සතපා කරලා තියාගන්න ඔක්කොම ගෙන්න මට දුන්න අය දන්නව මම නාස්ති කරන්නේ නැහැ කියලා. ඉතින් අපිට හිටියේ එක ගේ අපි ළමයි ටිකයි මමයි ලොකු ගේක හිටියට කාමර 10ක් ලොකු ගේක ළමයි 7 දෙනෙක් හිටි. ඒ අතර ඉතින් හැමතිස්සෙම ඉඩකඩම් බලන්න කරන්න යන්නේ මම. මට එයාට කිව්වත් වැඩි ඉඩම් ඔල්රෙඩි දැන් කාලා වීල හොඳට ඉන්න ප්‍රශ්නේ තමයි හිටියේ. ඒ වුණාට ඉතින් ළමයි 7ක් ඉන්නවා ගෙවල් 7ක් හදන්න බෑ. ඉතින් ඒ 7ම දැන් අරගෙන හැදුවා. ඊට පස්සේ ඒගොල්ලන් විවාහ කරලා දෙනකොට ඒ කටයුතු මම හොයලා ඒවා කරුවා. ඉතින් හොඳ දේවල් හැබැයි මට හම්බෙච්ච බෑන්ල පස්සේ නම් අන්තිම හොඳයි. මගේ පුතාලා දෙන්නවත් ඒ පස්සේ නයි කවදාකවත් බීලා වය රසවත් දන්නේ නැති අය. අපේ වැඩසටහන සඳහා තෝරා ගැනීමේදී අපි මූලික සුදුසුකම් කිහිපයක්ම අපි සතුව තිබෙනවා. එකක් ව්‍යාපාරික කාන්තාවක් සමාජ සේවය වෙනුවෙන් කැපවුණු කාන්තාවක් ඒ වගේම ඔබ අපේ රටේ කලාවට විශිෂ්ට මෙහෙවරක් ඉටු කර තිබෙනවා. විශේෂයෙන් සිනමාවට සහ රූපවාහිනියට අපි මුලින්ම අපි සිනමාව පිළිබඳව කතා කරමු. ඔබ නිෂ්පාදනය කළේ ඉතාමත් විශිෂ්ට චිත්‍රපට. ඔබ අවරගනේ චිත්‍රපට නිෂ්පාදනය කළේ නැහැ ලාභතක. ඒ නිසා අපි අපේ රටේ සිනමාව වෙනුවෙන් කළ සේවය ඇගීමට පාත්‍ර කරන ගමන් අපි කැමති ඒ සිනමා කෘති පිළිබඳව කතා කරන්න. ඉතින් අපි චිත්‍රපටි පහක් කෙරුවේ මට ඉතින් දැනටුණත් කරන්න හිත ගියත් ඉතින් හිතෙනවා මාංශින්ද දැන් බෑ ඉස්සර වගේ. ඒලා ඉස්සල්ලම ගෑවි අපි උන්නත් 10යි මලත් 10යි. පස්සේ ආසෙන් පොලොට ගිහින් එතකොට සුනපාල හිටියා. ඊට පස්සේ ගඟාදර උපලවන්න පහක්ම ගැහුවේ මුදල් වලින් පින් දහම් වැඩ කෙරුවා මිසක් අනුන්ට රටට සේවයක් කෙරුවා මිසක් අපිට කරගන්නේ නැහැ. අපි හම්බ කරන දේෙන් තමයි අපි දරුවෝ අපි හැදුනේ. නියුරෝ හොස්පිටල් එක හැදී ගංගාද සල්ලි වෙඩි ඒකේ ලාභේ ඒකටම දැම්මා. අපි ගත්තේ නැහැ. ඔබට මහත්තේ ඉන්නකොට පටන් ගත්තා. එළියට දානකොට යන්නේ අපේ රටේ විශිෂ්ට සිනමා කෘතියක් විදිහට සුමිත්‍රා පිරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ ගංගාධර චිත්‍රපටය අපිට හඳුනා ගන්නට පුළුවන්. එය නිෂ්පාදනය කළ නිෂ්පාදිකාව ලෙස ඔබ පින්දහම් පිළිබඳවත් අපේ සිනමාවට මා හිතන්නේ ගංගාධර චිත්‍රපටය සාර්ථක වෙන්නට එයම හේතු වන්නේ. කාන්තාවම තුන් දිනෙක්නේ පොතයි තියෙන ලැටිෂා පොතේ සුමිත්‍රා පිරිස් මමයි තුන් දෙනෙක් ආවේ. ඒ වගේම තමයි අපේ රටේ ටෙලි නිර්මාණ පිළිබඳව සුමති සම්මාන උරල පවත්වමින් ඉතාමත් විශාල මෙහෙවරක් මේ ඔබ නරඹන රූපවාහිනිය තිරේ ඉදිරියේ සියලුම ටෙලි නිර්මාණ අගය කරමින් කාලයක් තිස්සේ කරගෙන යනවා. කැමති ඒ පිළිබඳව යමක් කියනවනේ? ඒකේ අපේ ලක්මෙන් පත්තර කරන්නේ අපි පත්තර පහක් විතර කරා. දැන් ඉතින් ඔය තුනක්ද කොයි දැනට තියෙනවා. ඒක කොම් බලන්නේ පොඩි පුතා කලින් බැරිවේ. දැන් නම් අමගේ ඒ පුතා ලම්ගුත් නැහැ. ලොකු පුතයි මායි තමයි ගැන ඔක්කොම හොයලා බලන්නේ. ඉතින් අපි හිතනවා මේ අවුඩර් සැරයක් සුමති ටෙලි වෝඩ් එක ඉතින් ටිකටම කරන්නේ නම් 17ක් දෝයිද. ඉතින් අපි හිතනවා ඒක හොඳ වැඩක්. කාට වුණත් සන්තෝෂ වෙන්න යමක් දෙන එකක් නේ. සම්මානයක් දෙන්නේ සතුටක්. ඉතින් අපි වේදන් කෙරුවොත් ඒක අපිට ගාණක් නැහැ. මම බොහොම සතුටුයි. හැමෝටම මොනවා හරි දෙන බව මම දන්නවා. කාගේ අදහසක්ද මේ සුමති සම්මාන උරල නිර්මාණය කරේ? ඒකේ පුතාලා දෙන්න අපි ඕන් මොනවා කරතත් ගෙදර කතා කරගන්නවා. අපි කතා කරගෙන මෙහෙම කෙරුවොත් හොඳයි මේ කෙරුවොත් හොඳයි කියන. බෞද්ධ කාන්තා සම්මේලනයේ සභාපති නිලස වසර ගණනාවක් ඔබ කටයුතු කළා. දැන් ඔබේ වැඩිමහල් පුතාගේ සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. අපි කැමති ඒ හරහා කරන ලද සමාජ සේවය පිළිබඳව තව දුරට විස්තරාත්මකව කියනවා. මගේ විදි මණ්ඩල 10ක් තියෙනවානේ. ওই මණ්ඩල 10 බලාගන්න එක ලේසි නෑ. ඒක ඉතින් එක එකනට බාර දීලා තියෙනවා. ඒගොල්ලන් කට්ටිය හැමදේම අඩුපාඩු බලලා අපි ඉතින් සල්ලි හොයලා දීලා ඒ බොඩි ළමයි දාලා ගිහිල්ලනේ. දෙමාපියෝ නෑ. ඔය ළමානි මාස තියෙනවා. මාවෙන අසේ කුලාහි ළමයි ළමානි මාස තියෙනවා 16ක්. ඔය වගේ ඉතින් අපි ඉඩකඩම් තියෙනවා. අපිට පවරුප ඒවා හැමදාම නඩු.
ඒකෝම හරියට නඩු කියලා බේරගෙන වළනවා. අනිතක සම්මේලනේ 80 85 අවුරුද්දක් උකට වෙනවා. කවදාවත් ඔපුවක් කරගෙන ගත්තේ නිකන් මිනිස්සු එක එකන සභාපතිවරු කියලා කිව්වොත් එකම කාන්තාව මම තමයි ඇතුළුනේ. ඊට පස්සේ මේකට උපුව දන්න ඒ කාලේ මේ අපේ නමට ගන්න ඕනේ කියලා නම නිමෙ සම්මේලනේ නමට ගත්තා. ඒ මං ඉන්න කාලේ තමයි ඒක අපිට ගත්තේ සම්මේලනට. දැන් හොඳයි ඒක සම්මේලනේ හොඳට දුර පුතා ඉන්නවා කොම් බලනවා. දැන් ඔබ ඒ කටයුතු වල නිදහස් වෙලා දින්නේ මම අහිමිල දැන් උත්සවයකට උමනායකට යනවා. අපි කැමතියි දැන් ඔබේ පවුල ලංකාවේ නමගිය පවුලක් දරුවන් පිළිබඳවත් එකින් එක හෝ මතක් කරනවා නම් විශේෂයෙන්ම අපි දන්නා කිහිප දෙනෙක් සිටිනවා විශේෂයෙන්ම පුතුන් දෙදෙනා පිළිබඳව දන්නවා තිලංග සුමතිපාල මහතා සහ ජගත් සුමතිපාල මහතා පිළිබඳව අනිත් දරුවනුත් ගැන මතක් කරනවා නම් කැමතියි. අනිත් පුතාලා මේ ලොකු දුව විවාහ වුණේ ඉංජිනේර කෙනෙක්. එයා දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ හිට ගිහලා හිට බබලා. තුන්දෙනෙක් ඉන්න කොහොමද දැන් මේ හදෙනාගේම ළමයි ඉන්නවා මොනිපිරිය මිනිපිරිය 21ක්. මට තේහ 21කිනුත් දෙන්නෙක් විවාහ වෙලා. මේ අගලන් දෙක ළමයි දෙන්නෙක් ඉන්නවා. මේ හොඳට ඉන්න ඒ කට්ටිය ඉතින්. එයා මගේ තුන්වෙනි දුව වැඳලා ඉන්නේ මහාචාර්යවරේ. එයා සිංගප්පූරේ හිටියේ දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එයාට ඉන්න දෙන්නෙක් දෙන්නගෙන් දුවයි පුතයි දෙන්නම ඩොක්ටර්ස්ලා දෙන්නේ. ඉතින් අනිත් මේ එක දුවේ ඉතින් ළමයි ටික මේකට ඉතින් කරදරයක් නෑ මට. මොනබුරු මිනිපිරියන් 21 දෙනෙක් ඉන්නවා කියලා තාමත් සතුටින් ඉන්න ඕනේ. මේ 21 දෙනාට මම ඒගොල්ලන්ට මුදලක් දාලා එකේ නැට එකේ නා තැන්පත් මුදල් දෙම මොකද මං කොහෙලා දන්නේ අපි ඉතින් වයසට කියලා තියෙන දූරුපත් ඒ 21 දෙනාගෙන් 12 දෙනෙක් පිරිමි ළමයි. ගෑල් ළමයි 9ක්. 9 දෙනාටම ඉඩම් කෑලි 9ක් අරන් දුන්නා. සල්ලි පොත්වලට දාලා දුන්නා. ඒ අම්මලට කරන්නේ නැතුව උනාරි කරගන්න පුළුවන් කියලා. අපේ අම්මා හරිම පරිපූර්ණ කාන්තාව. අම්මට පුළුවන් රසවලට උයන්න. අපි ගෙදර ඇවිල්ලා අම්මගේ අම්මා උයපු දවසට අපිට රස තේරෙනවා. මොකද අම්මට පුළුවන් වෙන කාටවත් උයන්න බැරි තරමට උයන්න. අපි 6 වෙනකොට හැමෝම 7 දෙනාම එක්ක හොවිලා බුදුහාමුදුරන්ට වඳින්න ඕන. බුදුහාමුදුරන්ට මල් පහන් පූජා කරලා වැඳලා අම්මටයි තාත්තටයි වඳින්න ඕන. ඒ වගේ පසුබිමක තමයි අපි 7 දෙනාම හැදුනේ. ඒ වගේම අපි කැමති ඔබෙන් දැනගන්න මේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නවා සමාජ සේවය පිළිබඳව ඔවුන්ටත් යම්කිසි ගුරුහරුකමක් දෙනවා නම් සමාජ සේවා කටයුතු පිළිබඳව සහ ඒ වගේම මේ ස්වාමියා නැති වූ පසුව මෙවන් විශාල පවුලක් ඉදිරියට ගෙනලා ලංකාවේ නමගිය පවුලක් බවට පත් කරන්නට ඔබ කැප වුණු හැටි ඒ වගේම අද දවසේ ඔබ සතුටින් ගත කරන ආකාරය පිළිබඳව ඒ ආදර්ශ අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා නම් මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා. මම ඒක තමයි කියන්නේ මම මේ මගේ ස්වාමියා නැති වුණාට පස්සේ මං සෑහෙන්න බය වුණා. නමුත් මගේ සහෝදර ටික ඒ ළමයින් හිටපු නිසා මං පස්සෙන් ගිහිල්ලාගෙන් ඔක්කොම දැනගෙන නිසා මගේ යතේ බිස්නස් ඔක්කොම මං කරනවා. මල්ලි ළමයි වගාවගෙන කරගෙන මේගොල්ලන් ඉස්සරහට ගිරි. අපි දන්නවා ඔබ ඉතාමත් ඉහළ පෙළේ පවුලක් ගොඩ නැගුවා. ස්වාමි පුරුෂයාගේ වියෝවෙන් පසු ඔබ දරුවන් 7 දෙනෙකුත් එක්ක ඉතාමත් ඉහළට ගමන් කළා. මේ රහස මොකක්ද කියලා මේ අපේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාව දැනගන්න කැමති ඇති. ඔවුන්ට පොඩි අවවාදයක් ආදර්ශයක් ලබා දෙනවා නම් අපි කැමති. මම හිතන්නේ තමන් ඉවසීම තියෙන්න ඕනේ. වාසනාවත් ඕනේ. එකම උත්සාහය උනන්දුව ඒකම නුම කැප වුණොත් කවදාවත් වැටෙන්නේ නැහැ. අපිට දැනගන්න ලැබුණා ඔබතුමිය ගැන පොතක් ලියවෙනවා කියලා. මොකක්ද ඒ පොත? ඒ පොත ඇවිල්ලා දැන් මම ඒ දවස් ඉඳලාම දිගටම මම කිව්වේ දැන් උඹක් විවාහ කරලා දෙන්න ඒවයි කරෝ පින්දහනු සේරම ටික මෙගොල්ලෝ අල්ලලා ලියලා මං විවාහ වෙච්ච දා ඉඳලා මෙයා ඉස්සෙල්ලා ඒවයි දැන් කරන දේවලු කොම පොටෝ තරන් අර ගහනවා. මං වැකේ මං ඒ කිව්ව පොත් ලියලා මේ මැරුණෙන් පස්සේ දොට දාන උගල කවද දුන්නේ නෑ නෑ දැන් ලියාගෙන ඉවරයි අපි ලෑස්ති කරගෙන ඉන්නේ එක කරන්න කියලා. කවුද ලෑස්ති කරගෙන ඉන්නේ පොත? මේ දුවයි පුතාලා දෙන්නයි තමයි වැඩිම මාන්සියෙන්නේ. දුවයි පුතාලා දෙන්න. කවද විතර අපිට මේ ප්‍රේක්ෂකයන්ට මේ මේ පොත කියවන්න ලැබෙයි? මං හිතනවා මේ අවුරුද්දේම ඉවර වෙයි. මේ වසරේදී අපිට ඔබේ චරිතාපදානය අපිට කියවන්නට ලැබෙයි කියලා අපි විශ්වාස කරමු. ඒ වගේම අපි කැමති ඔබේ ජීවිතේ
ආපස්සට හැරිලා බලද්දි ජීවිතේ දිහා හැරිලා බලද්දි මේ වැඩි මොන වගේ හැඟීමක්ද ඔබට එන්නේ කියලා දැන නෑ මට බොහොම සතුටයි මොකද මේ මට කිසි අඩුවක් නෑ මගේ ස්වාමියා නැති අඩුව වුණාට එකම පිරිමහ වුණා මගේ දරුවට හොඳට හැදුනේ කිසිම දෙකින් අඩුව නෑ මේ කරන ව්‍යාපාරය ඔක්කොම જાති මගේ අත යට තිබුණාට සේරම බලා හදාගෙන ඉස්සරහට ගිහින් ඉන්න කිසි අඩුවක් නෑ ළමයෙකුටවත් අඩුපාඩුවක් නෑ අපි කැමති ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දැන කියා ගන්න ඔබෙන් ඔබේ ජීවිතයේ යම්කිසි ආදර්ශ පාඨයක් තිබෙනවාද මොකක්ද ඒ ආදර්ශ පාඨය කියලා ආදර්ශ පාඨය මම කියන එක තමයි ඉතින් විශ්ීමෙන් සැලසීම ලැබෙනවා වගේම වාසනාවයි උත්සාහය උත්සාහයෙන් යමක් කෙරුව කවදාකවත් වර්ධින්නේ නැහැ ඔය කාන්තාව හැමෝම පුරුදු වෙන්න ඕනේ ඒක මිලිනා සුමතිපාල මහත්මිය විසින් කරන ලද සමාජ හා සාසනික සේවාව වෙනුවෙන් මෙන්ම ඇය සිනමා කර්මාන්තයේ වෙනුවෙන්ද කර ඇති මෙහෙය අගය කරනු වස් ඇය වෙනුවෙන් පිරිනැමුණු සම්මාන අතරින් කිහිපයකුයි මේ ඔබ දකින්නේ මීට අමතරව හුදී ජන සම්මාන ඇති තරම් ඇය ලබාගෙන තිබෙනවා යහපත් කාන්තාවක ලෙසින් දෙවන්ත සමාජ මෙහෙවරක නිරත වන ඇයට තව තවත් ඉදිරියටත් රටට සේවය කරන්නට ශක්තිය ධෛර්යය මෙන්ම නිරෝගී චිරජීවනයේද ලැබේවායයි ගුණරුව සුවඳ තුලින් අපි ප්‍රාර්ථනා කරනවා මේ සූදානම අද දවසට ගුණරුව සුවඳ තුලින් නික්ම යන්නට නික්ම ගියත් ලබන සතියේත් බදාදා සවස 6ට ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් අපි සූදානම් නැවත වතාවක් මෙවන් වැඩසටහනකින් ඔබ හමු වන්නට ඒ වගේම මතක් කරන්නට කැමති ඉතිරේ දිස්වනවා අපේ ලිපිනය ඒ වගේම දුරකථන අංකය ඔබට පුළුවන් අපිට කතා කරන්නට අපේ වැඩසටහන පිළිබඳව ගුණ දොස් අපට ලියා දන්වන්නට එහෙමනම් ලබන සතියේ බදාදා සවස 6ට ඔබ හමු වන බලාපොරොත්තු වෙන්න අපි අදට ඔබෙන් සමු ගන්නවා ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරමි